ආයුබෝවන් අදත් අපි ඔබ හමු වෙන්නේ සිංහල ව්‍යාකරණ පාඩමකින් අද මගේ පාඩම තමයි උක්ත අනුක්ත පද ඔබට පැහැදිලිව කියා දීම අපි බලමු පාඩමටම ගිහින් නාම පද වලින් අපි පටන් ගමු නාම පදයක් කියන්නේ කුමක්ද බලමු නාම පදයක් කියන්නේ කුමක්ද කියලා නාම පදයක් කියන්නේ යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් යම් කිසි සතෙක් හෝ යම් කිසි තැනක් හඳුන්වන නම. ඔබට පැහැදිලි ඇති. නාම පදයක් අපට කොටස් හතරකට වෙන් කරගන්න පුළුවන්. අපි කලින් ඉගෙන ගත්ත නාම පද කොටස් හතරකට අපිට වෙන් කරගන්න පුළුවන්. බලමු අපි වෙන් කරලා. ද්‍රව්‍ය නාම, පුද්ගල නාම, ස්ථාන නාම, සත්ව නාම කියලා. පොත පොත කියන්නේ ද්‍රව්‍ය නාමයක්. අම්මා අම්මා පුද්ගල නාමයක්. පන්සල පන්සල ස්ථාන නාමයක්. ගිරවා සත්ව නාමයක්. අපිට පැහැදිලි ඇති. දැන් අපි මේ නාම පද ඒ ආකාරයට වර්ග කරගමු. බලමු ගුවන් තොටුපළ කියලා නාම පදයක් ලැබිලා තියෙනවා. ගුවන් තොටුපළ අයත් වෙන්නේ කුමන වර්ගයටද කියලා අපි හඳුනාගත් නාම පද වර්ග හතරෙන්. වන්තටපල කියන්නේ ස්ථාන නාමයක්. අත්තම්මා දැන් ඔබ අනුමාන කරගන්න. අත්තම්මා කියන පුද්ගලයෙක් පුද්ගල නාමයක්. පෑන ද්‍රව්‍ය නාමයක්. පටිච්චා සත්ව නාමයක්. කේතලය ද්‍රව්‍ය නාමයක්. මේ ආකාරයට ඕනෑම නාම පදයක් අපිට මේ වර්ග හතරෙන් වර්ග කරලා පෙන්වන්න පුළුවන්. නාම පදයක් ඒක වචන බහුවචන ලෙසත් වර්ග කරගන්න පුළුවන්. අපි එසෙත් කරලා බලමු. එලිය එලිය අණ්ඩායම ගුරුවරයා රට ලේකකයා බහුවචන කරලා බලමු. ඒ නාම පද පහම එලිය එලි කණ්ඩායම කණ්ඩායම් ගුරුවරයා ගුරුවරු රට රටවත් ලේකකයා ලේකකයෝ ඔබ දන්නවා ඒක වචන නාම පද බහුවචන කරන්න නාම පද ප්‍රාණවාචී අප්‍රාණවාචී ලෙසත් අපට ආයත් වර්ග කරගන්න පුළුවන් මිනිසා සත්තු ගුරුවරයා ගිරවා ලේකකයා ලෙස ප්‍රාණවාචී නාම පද එයාගේම පණ නැති දේවල් වලට අපි කියනවා අප්‍රාණවාචී නාම පද කියලා. නිවස, මේසය, කන්ද, රටවල්, පොත ආදී වශයෙන් ඔබට පුළුවන් පණ නැති දේවල් අප්‍රාණවාචී නාම පද ලෙසත්, පණ ඇති දේවල් ප්‍රාණවාචී නාම පද ලෙසත් වර්ග දෙකකට ගොනු කර ගන්න. ආයෙත් අපිට පුළුවන් මේ නාම පදම පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග ලෙසත් වර්ග කරගන්න. අපි බලමු එසේ කරලා. පුරුෂ ලිංග නාම පද කියන්නේ පිරිමි කෙනෙක් පිරිමි සතෙක් ගැන සඳහන් වන නාම පද. ස්ත්‍රී ලිංග කියන්නේ ගැහණු කෙනෙක් ගැහණු සතෙක් ගැන සඳහන් වන නාම පද. ඔබ දන්නවා යාළුවා ස්ත්‍රී ලිංග පදයේ එහෙලිය. ඔහු ස්ත්‍රී ලිංග පදයේ අය. ඇතා ඇතින්න. කොටියා කොටි දෙන. සහෝදරයා සහෝදරිය. ඔය ආකාරයට අපිට පුළුවන් ඕනෑම පුරුෂ ලිංග නාම පදයක් ස්ත්‍රී ලිංග නාම පදයක් බවට අරව ගන්න. අප දැන් දන්නවා නාම පද ඒක වචන උක්ත පද ලෙසට වර්ග කරන්නත් පුළුවන්. බලමු උක්ත පද කියන්නේ නාම පද වලටම තමයි. බලමු දැන් අපි ඒක වචනයක් උක්ත පද වනවද කියලා. ළමයා ළමේ දෙකම ඒක වචන උක්ත පද. ඔටුවා ඔටුවේ. ගුරුවරයා ගුරුවරයෙක්. මව මවක්. ලේකකයා ලේකකයෙක්. මේ දෙවිදියටම හඳුන්වන නාම පද ඒක වචන උක්ත නාම පද තමයි. බහුවචන උක්ත පදත් අපි බලමු. ගෝවියෝ ගෙවිලියෝ ගුරුවරු ගායකයෝ ලේඛිකාවෝ ඔටුවෝ දරුවෝ පාලිකාවෝ මුමෝ මිතුරෝ ආදී වශයෙන් අපට පුළුවන් බහුවචන නාම පද පදකට හඳුන්වන්න. ඒ ආකාරයට අපි දැන් බලමු මේ අපේ පාඩම
උක්ත පදයක් අනුක්ත පදයක් බවට පත් කරගන්න ආකාරය. අපි දන්නවා මම අපි ඈ ඔහු කියන උක්ත පදවල අනුක්ත පද අපි ඉගෙනගෙන තියෙනවා අපි දන්නවා බලමු අපි මම කියන උක්ත පදේ අනුක්ත පදය තමයි මා අපි කියන උක්ත පදේ අනුක්ත පදය තමයි අප ඈ ඇය කියන දෙකම උක්ත පද එහි අනුක්ත පදය වන්නේ ඈ ඇයමයි ඒ වෙනස් වෙන්නේ මතක තබා ගන්න ඔහු කියන එකේ උක්ත පදය ඔහු කියන එකේ උක්ත පදය අනුක්ත පදය ඔහුමයි ඒකත් වෙනස් වෙන්නේ උක්ත පදය ඔහු අනුක්ත පදයත් ඔහුමයි දැන් අපිට පැහැදිලි මම උක්ත පදය මා අපි අප ඈ ඇය ඇයමයි ඔහු ඔහුමයි අනුක්ත පදය දැන් අපි බලමු ඒ නාම පද අනු නාම ඉතිරි නාම පද කෙසේද අනුක්ත පද වන්නේ කියලා නාම පදයක අගට කා ගෝ උන් යන අක්ෂර තුන එකතු කරලා අපට පුළුවන් අනුක්ත පද හදාගන්න. එයි මම අද ඔබට මේ කියා දෙන්න හදන්නේ. කයන්න කොයන්න හල්ල යන යන අකුරු යදා අනුක්ත පද සාධන ආකාරය අපි බලමු පියවරෙන් පියවර. ක අකුර අගට යොදලා අපට අනුක්ත පදයක් බවට හදාගන්න පුළුවන් වෙන්නේ ස්ත්‍රීලිංග ඒකවචන නාම පදයි. ඌ අකුර අගට යොදලා අපට අනුක්ත පද කරගන්න පුළුවන් වෙන්නේ පුරුෂ ලිංග ඒකවචන නාම පදයි. එන්න අකුර නැත්තම් හල් අයන්න අගට යොදලා අනුක්ත පද බවට හරවා ගන්න පුළුවන් වෙන්නේ අපිට ස්ත්‍රීලිංග පුරුෂ ලිංග ભેදයක් නැහැ. ස්ත්‍රීලිංග පුරුෂ ලිංග දෙකෙහිම බහුවචන නාම පද. බලමු දැන් අපි ක අකුර අගට යොදා අනුක්ත පද වන ස්ත්‍රීලිංග නාම පද හැදෙන්නේ කොහොමද කියලා. ස්ත්‍රීලිංග පදයක් තියෙනවා ගෙවිලියක්. දැන් අපි කරන්නේ ගෙවිලියක් කියන නාම පදයකට ක අකුර එකතු කරනවා. එතකොට එනවා ගෙවිලියක ක කියන සබ්දය අගට එන ස්ත්‍රීලිංග පද අනුක්ත පද ලෙස අපි ගන්නවා. දැන් බලමු තව එකක්. නිලියක්. දැන් ඔබට පැහැදිලි නිලියක. ගායිකාවක්. ගායිකාවක. ගැහැණියක්. ගැහැණියක. දැරියක් දැරියක දැන් අපි බලමු ඌ අකුර අගට යදා අනුක්ත පද කරගන්න පුරුෂ ලිංග ඒකවචන නාම පද මොනවද කියලා ඌ අකුර අගට යදලා අපිට අනුක්ත කරගන්න පුළුවන් වෙන්නේ පුරුෂ ලිංග ඒකවචන නාම පද බලමු ගොවියෙක් ගොවියෙක් කියන්නේ පුරුෂ ලිංග ඒකවචන පදය අපි බලමු ඒක අනුක්ත කරලා කොහොමද අනුක්ත කරන්නේ අපි කෝ අකුර අගට යොදනවා නාම පදයකට ගොවියෙක් ගොවියෙකු කියන්නත් පුළුවන් ගොවියෙකු කියන්නත් පුළුවන් දෙකම නිවැරදි අනුක්ත පද මිනිසෙක් දැන් අපිට පැහැදිලි කරන්න මිනිසෙක් මිනිසෙකු මිනිසකු දෙකම අනුක්තයි දරුවෙක් දරුවෙකු දරුවකු අකු සද්දේ අගට යෙදෙන නාම පදවලට අපි කියනවා අනුක්ත පද කියලා පුරුෂලිංග නාම පදයේ අගට අකු සබ්දය එක්කලාම අනුක්ත පදයක් සෑදෙනවා. අපි එකතු කරන්නේ කූ අකුර තමයි අගට. සබ්දය හැදෙන්නේ අකු සබ්දය. මුවෙක් මුවෙකු මුවකු ඇතෙක් දැන් ඔබට පැහැදිලි ඇතෙක් අනුක්ත පදය ඇතෙකු ඇතකු ඒ ආකාරයෙන් අපට පුරුෂලිංග ඒකවචන නාම පදයේ අගට කූ අකුර එක් කරලා අනුක්ත පද සාදා ගන්න පුළුවන්. මට පාඩම පැහැදිලි ඇති. දැන් අපි යන්නේ එන්න අකුර නැත්නම් හල් නයන් අගට යොදලා අනුක්ත පද සාදා ගන්න. හල් නයන් අගට යොදලා අනුක්ත පද සාදා ගන්නේ බහුවචන නාම පදවල. ඒකේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ભેදයක් නැහැ. ගොවියෝ. ගොවියෝ කියලා තියෙනවා බහුවචන නාම පදයක්. අපි බලමු මේක අනුක්ත කරන්නේ කොහොමද කියලා. ගොවියන් අන් શબ્දය අගට එක් කරලා අන් શબ્දය අගට එකතු වෙනවා. අල්ලා යන තමයි ගත අකුරක් විදිහට එකතු වෙන්නේ. ගොවියෝ ගොවියන් අනුක්ත පදයේ ගොවියන්. ගෙවිලියෝ ගෙවිලියන්. දරුවෝ දරුවන්. මෝ මුවන්. ඇතින්නියෝ ඇතින්නියන්. දැන් අපිට පැහැදිලි කා කෝ උන් අල්ලා යන අල්ලා යනයි කෝ යන්නයි
කයන යන අකුරු තුන එකතු කරලා අපිට උක්ත පද අනුක්ත පද කරගන්න ආකාරය. දැන් මම මේ දක්වා ගන්න ඕ පාඩම සාරාංශයක් වශයෙන් ඔබට දේරුණාදයි බලන්නයි මේ උත්සාහ කරන්නේ. මම දෙන මේ නාම පදය බලන්න ඔබට වර්ග කරලා මේ අදාළ කොටුවට දාන්න පුළුවන්ද කියලා. ගොවියා ඔන්න නාම පදේ ගොවියා කියලා ලැබුණා. බලමු ගොවියා කියන්නේ ප්‍රාණවාචී ඒක වචන පුරුෂ ලිංග උක්ත පදයක්. ඔබට පැහැදිලි දැන් අපි ගොවියා විස්තර කරොත් ගොවියා ප්‍රාණවාචී ඒක වචන පුරුෂ ලිංග උක්ත පදයක්. බලමු තවත් එකක් කාන්තාවන්. දැන් මේ ආකාරයට විස්තර කරමු. කාන්තාවන් ප්‍රාණවාචී බහුවචන ස්ත්‍රී ලිංග අනුක්ත පදයක්. දන්නවා කකුන් නියදලා තියෙනවා නම් අනුක්ත පදයක් බව. දැන් අන්න අය දැන් කාන්තාවන් ගැන අවසන්ලා තියෙන ඒ නිසා අනුක්ත පදයක් පැහැදිලි. දැන් අපි විස්තරමු කාන්තාවන් ප්‍රාණවාචී බහුවචන ස්ත්‍රී ලිංග අනුක්ත පදයක්. තවත් පදයක් බලමු. මුෙක් විස්තර කරමු. ප්‍රාණවාචී ඒක වචන පුරුෂ ලිංග උක්ත පදයක් විස්තර කරමු. මුෙක් මුෙක් ප්‍රාණවාචී ඒක වචන පුරුෂ ලිංග උක්ත පදයක් කියලා අපිට විස්තර කරන්න පුළුවන්. තවත් එකක් බලමු. දැරියක් ප්‍රාණවාචී ඒක වචන ස්ත්‍රී ලිංග උක්ත පදයක්. දැරියක් ප්‍රාණවාචී ඒක වචන ස්ත්‍රී ලිංග උක්ත පදයක්. මිතුරෙකු බලමු. ප්‍රාණවාචී ඒක වචන පුරුෂ ලිංග අනුක්ත පදයක්. කකුන් කු කියන්නේ අවසන් ලා තියෙන මිතුරෙකු වචන. ඒ නිසා තමයි අනුක්ත පදයක් වෙන්නේ. දැන් මිතුරෙකු විස්තර කරොත් අපිට විස්තර කරන්න වන්නේ මිතුරෙකු ප්‍රාණවාචී ඒක වචන පුරුෂ ලිංග අනුක්ත පදයක් කියලා. මේ ආකාරයට ඔබත් දන්නා නාම පද මේ ආකාරයට වකුවක් සාදාගෙන විස්තර කරනවා තමයි මම බලාපොරොත්තු වෙනවා. එසේ කිරීමෙන් ඔබගේ දැනුම තව තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේ පුතේ ඔබ මේ පාඩමට කැමති නම් ඔබට පුළුවනි මාගේ රූපය මත ක්ලික් කර subscribe වන්න. එවිට මට පුළුවනි ඔබට මගේ ඊළඟ පාඩම පහසෙන්ම ඔබ වෙත ළඟා කරගන්න. එනම් මේ පාඩම අද මේ ඉන්නවසන් කරනවා. ආයෙත් මෙවැනි පාඩමකින් හමු වෙමු.